ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. ගල් වන්දනා කරපු පර්වත වන්දනා කරපු සංකල්පය වෙනුවට දාගැබ් සංකල්පයක් හඳුන්වා දුන්නා ශ්‍රී ලංකාවට. ඉතින් එහාට මහා වෘක්ෂ වන්දනාව වෙනුවට බෝධි පූජා සම්ප්‍රදායක් හඳුන්වා දුන්න ගෞතම බුදුහාමුදුරුවන්ට බුදු වීමට ප්‍රත්‍යුපකාර කරපු බෝධින් වහන්සේ නමස්කාර කිරීම. දැන් මේ දේවල් අපි වැළඳ ගත්තා. අපේ සංස්කෘතිය පදනම් බවට පත් වුණා. අපි දැන් වර්තමානයට ආවොත් එහෙම මේ තැන් සමහරු පටවවාගෙන ඉන්න ගතියක් දැනෙනවා. ඒ කියන්නේ මේ බෝධින් වහන්සේ වෙනුවෙන් කරන්න ඕන බුද සත්කාරවලට යම් යම් දේ ආරෝපණය කරලා වාණිජකරණයකට ලක් කරගෙන. අනිත් පැත්තෙන් මහා චෛත්‍යරාජයන් වහන්සේට කරන්න ඕන පුද පූජා ස්වකීය සැදැහැසිත පසෙකලා වාණිජකරණයකට ලක් කරලා ආහාර තොග පිටින් ගොඩ ගහලා විසිකන මෙම තත්ත්වයකට ඇවිල්ලා. එතකොට අපි අරමුණ මුල් බැසගත්ත තත්වයයි අද ක්‍රියාකාරිතය අතර පරස්පරයක් තියෙනවා නේද අපේ හැමෝටම? බොහෝ වෙලාවට උදම්මනනවා. අපි මේ පොසොන් උත්සවයත් ඉතාම උත්කර්ෂවත් අයුරින් සිද්ධ කළා. මිහින්තලාවේ අනුරුව හැදුවා. මහින්දාගමන ඉතා සාර්ථකයි. නමුත් මහින්දාගමනය තුළ අපිට දායාද වෙච්ච දර්ශනෙහි අපි අද දවසේ අල්ලගත්ත කොටසයි. ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරය බලාපොරොත්තු වෙච්ච කොටසයි අතර ලොකු රික්තකයක් තියෙනවා. අතීත රජදරුවන් පවා සාමූහිකත්වය සහ පරාර්ථ සේවාව වෙනුවෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ මේ දර්ශනය ගත්තේ. අතීතයේ අපි ආරාම නිර්මාණය කළේ අගත අනගත චතුදිස සගසදිනේ. මේ සතර දෙසින් වඩින මහා සංඝරත්නය උදෙසා තමයි ආරාම නිර්මාණය කළේ. එතන විහාරාධිපති ධූර තිබෙන්නේ. අනුරාධපුරයට ගියොත් දුටුගැමුණු රජතුමාගේ මාලිගයක් හෝ එතුමාගේ පරිහරණය කරපු දේවල් නෙවෙයි අපිට පේන්නේ, එතුමාගේ නිර්මාණ. රුවන්වැලි සෑය මේ සියලු නිර්මාණ ගත්තොත් එතුමාව මේ සමාජයේ උඩට පෙන්වන්න උළුප්පන්න කරපු කටයුතු නෙවෙයි, මේ සංස්කෘතිය උළුප්පන්න කරපු දේවල්. වැව හදලා, දාගැබ හදලා, කෘෂිකර්මය දියුණු කරලා රජතුමාට තිබුණ ලොකු සංකල්පයක්. අද කාල අදම මේ දේවල් පරිහරණය කරලා විනාශ කරන්න නෙමෙයි, හෙටට යමක් ආයෝජනය කරලා හෙටට වපුරලා හෙට දවස ඇතුළත රට දියුණු කරන්න ඕනේ කියන තැන තමයි අතීත රජදරුවන්ගේ සංකල්පය උනේ. මේක තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනාව. ඒ නිසා වැවයි, දාගබයි, ගමයි, පන්සලයි, කහවන් සිවුරයි, නිල්වන් ගොයමයි කියන මේ මහා ගැඹුරු සමාජ සංස්කෘතික වටපිටාව නිර්මාණය වුණේම මේ කියන හරයට අනුගතව. චෛත්‍ය හුණු පිරියම් කරලා, චෛත්‍යයට පළතුරු පූජ කරලා මේ පූජාව නරක නෙවෙයි, මේවා යහපත්. හැබැයි ඒවා සිද්ධ කරන්න ඕනේ ප්‍රතිපත්තියක් සහිතව. පහනක් පත්තු කළාම ඇස් දන් දුන්නා හා සමානය හොඳ චවිවර්ණයක් ලැබෙනවය කියන කාරණය ආමිසෙ. හැබැයි ඒකේ තියෙනවා ප්‍රඥාව. කියන්නේ පහන් පත්තු කිරීම ඇතුලේ ප්‍රඥාව ලබා ගැනීම තමයි අරමුණ. දැන් ඒකෙදී මම ඉතා පැහැදිලිව කරන්න ඕනේ. දැන් අපේ රටේ වැඩ හිටියා 1950 විතර උන්වහන්සේ කඩවැද්දේ ජිනවංශ නායක හමුදුරුව. උන්වහන්සේ එක තැනක කියනවා 1950 මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පත්තු කරපු පහන් වැටි තුනෙන් ප්‍රඥා වැටිය දැන් නිවිලා තියෙන්නේ. සමාධි වැටිය නිවිලා දැන් ඒක දුමාරය යනවා. සමාධි වැටිය නැහැ. සීලය කියන වැටිය තියෙනවා. ඒක යම් ප්‍රමාණයකින් සෝදාපාලුවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ධර්මය දන්න අය, මේ ධර්මය හඳුනගත් අය ධර්මදරයන් වහන්සේලා වහ වහ දහම් බෙරය වයන්නේ. ලාංකිකයා හෙලයා කියන්නේ කවිපද හතරක් මුමුණන්න පුළුවන්, ගොතන්න පුළුවන් පිරිසක්. ඒ නිසා ඔවුන්ට කවි සංකල්පනා හැඟීම් තියෙන්න පුළුවන්. හැබැයි ඒකේ වස්තු විෂය තමයි ප්‍රශ්න. හරවත් දේවල්, සමාජ සාරධර්ම, සදාචාර සම්පන්න සීමාවේ පවත්වන්න ඕන දේවල් එවැනි තැනක වස්තු විෂය ලෙස ගැනීමයි අපි බැහැර කරන්නේ. මහින්දාගමනයෙන් අපිට ලැබිච්ච යහපත සදාචාර සම්පන්න ගුණධර්ම ටික මේ කියන ආර්ථික තත්ත්වය, දේශපාලනික තත්ත්වයට ඈඳා ගැනීම වෙනුවට හුදු දන්සලකට, මිහින්තලා අනුරුවකට සීමා වීමයි අපි බැහැර කරන්න ඕනේ. එනිසා දර්ශනය ඉස්මතු කළෝතින් සැබෑ මහින්දාගමනයේ දායාද අපිට ලබන්න ලොකු අවස්ථාවක් ලැබේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.